මතු පිටට හතරැස් ගඩොල් ගොඩක් ලෙස මෙය දිස්සුවද මේ එවැන්නක් නොවේ. අඩි 40ක් පමණ උසට කොන්ක්‍රීට් වලින් සකස් කළ මේ ආරක්ෂිත නිවාසනේ භූගතවද තවත් එවැනිම දුරකට විහිද යනවා. බ්‍රිගේඩිය ශවෙන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් 58 වන සේනාංකය වේලුපිල්ලේ ප්‍රභාකරන් රැඳී සිටි මෙම ආරක්ෂිත නිවාසනය අත්කරගත්තේ විෂමඩු පිරිමන්තන් කුලම්හිදී. අඩි 3 මාරක් පමණ ඝන කොන්ක්‍රීට් බිත්තිවලින් යුත් මෙම ආරක්ෂිත නිවාසනයේ භූගත පළමු මහලේ එල්.ටී.ටී.ඊ. නායකයාගේ නිදන කාමරය දැකගත හැකි. ඒ සඳහා ප්‍රවේශ වීමට අඩි 30ක පමණ භූගත උමම් පද්ධතියක් සකස් කර තිබෙනවා. ප්‍රභාකරන්ගේ දියවැඩියා රෝගයට භාවිත කරන ඉන්සියුලින් රඳවනියද ඔහුගේ කාමරයේ ඇඳ අසලම තබා තිබෙනවා. ප්‍රභාකරන් අවසන් කාලයේ දියවැඩියා රෝගයෙන් දැඩි ලෙස පීඩා විඳි බව මෙයින් තහවුරු වෙනවා. ප්‍රභාකරන්ගේ කාමරයේ ඇති මෙම ඡායාරූපයේ ප්‍රභාකරන් දෙදෙනෙක් සිටි. ඡායාරූපයේ එක් අයෙක් අනෙකාට වඩා අඟල් 6ක් පමණ උසකින් යුත් අතර උඩු රැවුලද උස පුද්ගලයාට නොමැත. දෙදෙනාගේ ඇති එකම වෙනස එයයි. සුඛෝපභෝගී ජීවිතයක් මෙම ආරක්ෂිත නිවාසනය තුළද ප්‍රභාකරන් ගත කර ඇති බව පැහැදිලි වෙනවා. පළමු භූගත මහලේ සිට දෙවන භූගත මහලට අඩි 50ක් පමණ ගැඹුරට යා යුතුයි. ඒ සඳහා පහලට පඩිපෙළක් සකස් කර තිබෙනවා. අඩි 50ක් ගැඹුරින් පිහිටි භූගත මහලේ එල්.ටී.ටී.ඊ. නායකයාගේ කාර්යාල කුටියට තරප්පු පෙළකින් පහළට ගොස් තවත් උමගක් දිගේ යා යුතුයි. මෙහි තබා ඇති ප්‍රභාකරන්ගේ ඡායාරූපයද මෙම කුටියේදීම ගනු ලැබුවක්. එහි පිටුපස වේවැල් පොත්රාක්කය එය සනාථ කරනවා. පිත්තලින් නිම කළ එල්.ටී.ටී.ඊ. සමුරු පලක රසක්ද මෙහි දැකගත හැකි. හදිසි අවස්ථාවකදී භාවිත කිරීමට ඔක්සිජන් සැපයුම් පද්ධතියක්ද භූගත කුටිවලට ලබා දී තිබෙනවා. ශබ්දයෙන් නොසෙන විදුලි ජනක යන්ත්‍ර මගින් මේ සඳහා විදුලිය ලබා දී ඇති අතර පණිවිඩ චන්ද්‍රිකා හුවමාරු තාක්ෂණ පහසුකම්ද මෙම ආරක්ෂිත නිවාසනයේ දැකගත හැකි. මෙම භූමියේ පුලුස්සා තිබූ ඡායාරූප රැසකින් තවත් තොරතුරු රැසක් හෙළිදරව් වී තිබෙනවා. මෙතන තියෙන මේ පොල් ගහ ඊට අමතරව මෙතන තියෙන මේ කොන්ක්‍රීට් කණු දෙක වැටට සම්බන්ධ වෙලා තියෙන කොන්ක්‍රීට් කණු දෙක මේ එතන තියෙන ගස් තුනක් හරිද මේ ගහ මේ මේ ගස් තුනක් මෙතනින් මේ පේන අතු හතර ඉදිරියේ දැන්ට අපිට පේන ගහෙත් ඒ ආකාරයටම පේනවා. එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් අවසන් වරට රැඳී සිටි ස්ථානය මෙම කොන්ක්‍රීට් දෙවන්ත භූගත නිවාසනය බව පැහැදිලිවම සැකින් තොරව ඔප්පු වෙනවා. කෙසේ නමුත් මේ වන විට වෙළුපිල්ලේ ප්‍රභාකරන්ට තවත් මෙවැනි දැවැන්ත ඉදිකිරීමක් සිදු කිරීමට කාල වේලා නැහැ. යුද හමුදාව වෙළුපිල්ලේ ප්‍රභාකරන් පසුපස නූපදෙමින් ප්‍රහාර දියත් කර තිබෙනවා. රූපවාහිනී සමන් කුමාර රාම වික්‍රම විශ්වමද සිට